අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සිත රාත්‍රියේ පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඇසල පුන් පොහෝ දිනය අදයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආගමික වතාවත් පැවැත්වෙයි සිත අමාවැස්ස දවස පුරා තවත් කොවිඩ් මරණ 43ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 4000 සීමාව ඉක්මවා යයි තහවුරු නොවු ඩෙල්ටා රෝගීන් විශාල පිරිසක් රට පුරා සිටිය හැකි නිල වාර්තාවේ රෝගීන් 66යි 68යි දෙකක් මීගමුව රත්මලාන කොක්කල ඉරණමඩු කරාපිටිය පිළියන්දල සහ පූන්තොට්ටම් ප්‍රදේශවලුත් රෝගීන් ගෘහ සේවය දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුල ලියාපදිංචියට පොලිස් විමර්ශන ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ ළම ආරක්ෂණ අධිකාරිය කියයි අත්තනංගුඩගත් රිෂාඩ්ගේ බිරිඳගේ සොහොයුරා රිෂාඩ්ගේ නිල නිවසේදී තවත් කාන්තාවකට අතවර කර ඇති බවට හෙළිවෙයි කොළඹ නිවාසවල බාල වයස්කාර දැරියන් සොයා මෙහෙයුම් දැරිය පුලුසා ඝාතනය කරලා ඩිලන් කියයි ගුරු සංගම් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලිනුත් ඉවතට සඳුදා අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක් ඒකාධිපති පාලනයකට ගියොත් සියල්ල එකතු කරගෙන නැගී සිටිනවා හිටපු කතානායක කරූ ජයසූරිය කියයි ඉතිහාසයේ පළමු වරට හිස් පුටු සමග ඔලිම්පික් කුලෙල ඇරඹෙයි දැන් දේශීය පුවත් ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසළොස්වක බොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා විකාශයේද අද අලුයම ආරම්භ වුණේ සදහවත් බොදුරුවන්ට නිවසේ සිටම පින් පුරන්නට අවකාශය සලසා දෙමින් සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මිනිස් ලොව උපදින අරමුණෙන් මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අදවන් ඇසල පුන් පෝ දිනකයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහ බිනික්මන් කළේද ඇසල පුන් පෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ පදුමුත්තර බුදුන් පහළ වී සිටි සමයේ පටන් පාරමී දම් පුරා ආ රාහුල කුමරුගේ උපත සිදුවන්නේද ඇසල පුන් පෝ දිනකයි ලෝතර බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්මදේශනය පැවැත්වුවේද අදවන් පෝ දිනකයි ඒ පංචවග්ගීය භික්ෂූන් අරඹයා සිදු කළ ධම්මචක්කපවත්තන සූත්‍රයයි තීර්ථකයන්ගේ මානෙ බිඳ ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී ප්‍රාතිහාර්ය පෑමද තව සාවට බඩ මාතෘ දිව්‍යරාජයාට අභිධර්මයේ දේශනා කිරීමද අදවන් පුන් පෝ දිනේක සිදු වූ බවයි දැක්වෙන්නේ ඇසල පෝදා නිවසේ සිට පින්කම් පුරන්නට සියත අමාවැස්ස පෝදා විකාශයේද අද අලුයම සිට ඔබට සමීප කරන්නට අප කටයුතු කළා උදෑසන පෙහෙවස් සමාදන් වීමෙන් අනතුරුව ආරම්භ වූ අමාවැස්ස පෝදා විකාශය තුලින් නිවසේ සිට පින් පුරන්නට අප ඔබට අවකාශය සලසා දී තිබුණා මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 212 වැන්න අද නුවරඑළිය අග්‍රාමාත්‍ය මන්දිරයේදී පැවැත්ුණා ලෝකේ ධර්මයට ඇලුම් කරන කෙනා හැමදාම දියුණු වෙන කෙනෙක් විපක්ෂ නායක කාර්යාලයේ පෝදින ධර්මදේශනයේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ඩෙල්ටා රෝගීන් පිළිබඳ වාර්තාවේ 66 දිනකු සහ 68 දිනකු ලෙස සඳහන් ව ඇතැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා රෝගීන්ගේ සංඛ්‍යාව 68ක්ද 66ක්ද යන වාර්තාවට අනුව තමාටද නිශ්චිත නැතයි ඔහු දුරකථනයෙන් අපට ප්‍රකාශ කළා කෙසේ වෙතත් දිවයින පුරාම PCR වාර්තා අනුව අවසන් ප්‍රතිඵලයේදී ඩෙල්ටා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මේ අතර කොවිඩ් ආසාදිත මරණ 43ක වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා 66 දිනක් ගැන විස්තර අපිට එවලා තියෙනවා හැබැයි ඒගොල්ලෝ ග්‍රෑන්ඩ් ටෝටල් එක හැටියට 68ක් කියනවා නමුත් මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක එකතු වෙලා තියෙන්නේ කියලා කෙසේ නමුත් මීගමුව පැත්තෙනුයි කොළඹිනුයි කොක්කල ඉරණමඩු කරාපිටිය කියවහම ඊළඟට ගාල්ලම තමයි පිළියන්දල පූන්තෝටම් රත්මලාන කියන්නේ කොළඹම තමයි ඔන්නෝයි කියන ප්‍රදේශවලින් තමයි මේ 66 වෙලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ
ඉතින් ඒ අනුව තමා මේ රෝගීන් පිළිබඳව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඩෙල්ටා රෝගී 66ක් දැනට කරන ලද නියති පරීක්ෂා වලින් හමු වෙලා තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ලංකාවෙම 66 දෙනයි මේ දක්වා හමු වෙලා තියෙන්නේ කියලා. මේ 66 දෙනෙක් සාම්පල් එකකින් හම්බ වෙනකොට අපිට සාම්පල් එකට අහු නොවුණු තව ගොඩාක් මේක ඉන්නවා මේ PCR පොසිටිව් වෙච්ච ලෙඩු. ඒ අය අතරේ දුත් විශාල ප්‍රතිශතයක් ඉන්න පුළුවන් මේ ඩෙල්ටා රෝගී. ලංකාවේ මේ කියන හැමතැනම ලංකාව පුරාම ඕනෑම තැනක ඩෙල්ටා යම් ප්‍රතිශතයක් ඉන්න පුළුවන් කියන අදහස ඔළුවේ තියෙන සමා සියලුම වැඩ කටයුතු කළ යුත්තේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලින් 26 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4002 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගාල් හබරාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා 13 නමකට ඇතුළු 30 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගිහි පුද්ගලින් 17 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි. පසුගිය 20 වනදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මොවුන් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැකිරාවඩිපෝවේ කාර්ය මණ්ඩල සේවකීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ සේවකීන් දෙදෙනා කොවිඩ් රෝගීන් බවට ඊයේ දින හඳුනා ගැනීමට හැකි වූ බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොළඹ නිවාසවල සිටින බාලවයස්කාර දැරියන් සොයා බැටලීමක් ආරම්භ කරන බව ළමා රක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා පවසනවා. පිලිසි මේගිය දැරියගේ පොලිස් විමර්ශන ගැන තමන් සෑහීමකටපත් නොවන බවයි අධිකාරිය සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. දැනට මේ සම්බන්ධයෙන් ඇති ලංකාවේ නීති යල්පෙන ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරනොලත් මහේස්ත්‍රාත් රවීන්ද්‍රනාත් දාපරේ මහතා අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අවධාරණය කළා. පිලිසි මේගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් බදුදීන් බිරිඳ සහ බිරිඳගේ සොහොයුරා අද අත්අඩංගුවට ගැනුණා. බිරිඳගේ සොහොයුරා බදුදීන් නිවසේ සිටි තවත් තරුණියක් අතවරයට ලක් කර ඇති බවද වාර්තා වනවා. පිලිසි මේගිය දැරියගේ පොලිස් විමර්ශන කටයුතු පිළිබඳව තමා සෑහීමකටපත් නොවන බව ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා ප්‍රකාශ කළා. ආයතනයක් ලෙස ළමා අපයෝජනයන්හි නියාමන ආයතනය ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එතරම්ම සතුටු වෙන්නේ නැහැ මේ පොලිස් විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව. ඊ පිළිබඳව අපි ශ්‍රී ලංකා පොලිසියට ලිඛිතව කිහිප වරක් දන්වා තිබෙනවා. තමා වී හෝ අපට වාර්තා වෙනවා මේ වන විට තිදෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා වැඩිදුර පරීක්ෂණ පවත්වන්නට. නමුත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එතරම් සෑහීමකට පත්වන්නේ නැහැ මේ ක්‍රියාවලිය පිළිබඳව. අපි දිනපතා මේ පිළිබඳව නියාමනය කරමින් යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මෙහි කටයුතු හැම විටම ඉතාම ඉහළ මට්ටමින් තරා තිරම නොබලා සියලුම අයට මෙහිදී දඬුවම් කිරීමට අප ක්‍රියා කළ යුතු බව. බාල වයස්කාර කෙනෙක් පිට නිවසකදී මේ යාමේ අවස්ථාවේ සිට කොපමණ වෙලාවකින් අත්අඩංගුවට ගන්න නීතිය ඉඩ තියෙනවද? මිනිමරුමක් වත් මෙය සීදුවි නසා ගැනීමක් වත් එහිදී කිසියම් සැකයකට භාජනය වන අවස්ථාවක්. ඒ නිසා මෙහිදී අපට ඉතාම පහසුවේ තොරතුරු පවතිනවායි කියලා මා විශ්වාස කරනවා. මේ සඳහා එම අවස්ථාවේ ඒ ළමයාගේ භාරකරුවන් ලෙස සිටි අය අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම අපට තොරතුරු ලැබෙනවා. මේ කොළඹ ප්‍රදේශයේ ධනවත් පවුල්වල නිවෙස්වල මේ පොඩි ළමයි මෙහෙකාර සේවයේ යොදව ගන්නා බවට. මෙන්න මේ හේතුව නිසා අප ඉදිරියේදී දින කිහිපයක් තුළ අප බලාපොරොත්තු වෙනවා ඒ නිවාසවලට විශේෂයෙන් ගිහිලා පරීක්ෂා කරලා එවැනි ළමයින් සිටිනවද අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහතික වෙනවා. මෙහෙකාර සේවය ඒකක්. තව දුප්පත් ගම්බද ළමයි කොළඹ ගෙනල්ලා අඩු වයස ළමයි සම්බහන මධ්‍යස්ථානවල ඉතින් රාජකාරී කරනවා. මොකද ඒ වෙනුවෙන් ඔබතුමාලා ගන්න කියන්නේ. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශනය කිසියම් ස්ථානයකදී අඩුවීමක් තිබුණොත් වහාම එම විමර්ශනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරාගෙන ළමයා බේරා ගන්නවා වැරදිකරුවන් වහාම නීති හමුවට පමුණනවා. පැහැදිලිවම කියන මං දරුවන් සම්බන්ධව බාරව කටයුතු කරන මහජන නියෝජිතෙක් හැටියට මොන හේතුව නිසාවක්වත් රිෂාඩ් බදියුදීන්ද එහෙම නැත්නම් වෙනත් තරාතිරමක පුජ්‍යලයෙක්ද එහෙම නැත්නම් බලවතෙක්ද ධනවතෙක්ද නැත්නම් වෙනත් බලපෑමක්
එල්ල කරලා වක්කත් මේ අහිංසක දරුවංග තලා පෙලා පොඩි කර දමලා විනාශ කරන අයට කොහෙත්ම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ නීතියෙන් බේරිලා යන්න. ඉතින් ඒක නිසා මම අපි සතුටු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලට ළමා ආරක්ෂක අධිකාරියත් ඒ වගේම කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශත් අපි සම්පූර්ණම සහයෝගය ලබා දෙනවා. ගෘහ සේවය සඳහා යම් කිසි කාන්තාවක් යනවනම් විශේෂයෙන්ම අපේ ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය සහ වනිතා සංවර්ධන නිලධාරියාගේ නිර්දේශය ළමා හිමිකම් නිලධාරියාගේ නිර්දේශත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුමයි ඒ සේවයට ගන්න කෙනාව. මේවා සමහර දේවල් තිබිච්ච නීති රීති පසුකාලීන වෙනකොට මේවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නිසා බොහොම තදින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපි දැනට ආරම්භ කරලා තියෙනවා. මොකද තද නීති ගේන්න ඕනේ. ඒ වගේම ආකල්පමය වෙනසක් ජනතාව තුළ ඇති කරන්න ඕනේ. එවැනි තත්වයන් උඩ තමයි මේ වගේ අපරාධ වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේ අතර ළමා හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ නීතිඥ හා නිල නොලත් මහේස්ත්‍රාත් රවීන්ද්‍රනාත් දාබරේ මහතාගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් සිදු කළා. විශේෂයෙන් අවුරුදු 16ට අඩු ළමයින් අපවිෂණ සම්බන්ධ නීතිය දක්වලා තියෙනවා 362 වගන්තිය 2 ආ උපවගන්තිය. එතෙන්දි දඩය උපරිම වශයෙන් දක්වා නැහැ. නමුත් අවුරුදු 7 සිට 20 දක්වා සිරදඬුවම් වලට ලක් කරන්නට පුළුවන්. ඊට අමතරව ඒ වරද ලක් වෙච්ච තැනැත්තියට වන්දියක් ලබා ගැනීමට ප්‍රතිපාදන තියෙනවා. මේවා තරමක් යල්පැන ගිය නීති අවසන් වතාවට මෙම නීති සංශෝධනය වෙලා තියෙන්නේ 2006 දැන් අපි ඉන්නේ ඊට අවුරුදු 15කට විතර පස්සේ. ඒක නිසා මේ නීති සංශෝධනය විය යුතුයි කියන එකයි අපගේ අදහස. විශේෂයෙන් මීට වැඩිය දැඩි දඬුවම් ලබා දෙන්නට ප්‍රතිපාදන කරශ්‍රී යුතුයි. විශේෂයෙන්ම ළමයින් අපයෝජනය කරනවා නම් විශේෂයෙන්ම කුඩා දරුවන් දරුවන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව එහෙම නැත්නම් රැවටීමකට ලක් කරලා දැරියන්ව අපයෝජනය කරනවා නම් හෝ දූෂණයට ලක් කරනවා නම් මරණ දඬුවමෙන් දඬුවම් කිරීමට ප්‍රතිපාදන සකස් කර යුතුයි කියන එකයි මගේ පුද්ගලික අදහස. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි වයස අවුරුදු 16ක් වූ දැරියක් බරපතල පිළිසුම් තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් පසු පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත් වුණා. පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ ඇය කලක සිට ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි. ඒ අනුව දැරිය මියගිය සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා හා තැරැව්කරුගෙන් බොරැල්ල පොලිසිය ඊයේ ප්‍රකාශ සටහන් කරගත්තා. අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අද අලුයම අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ අතර මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ 20ක් පමණ සටහන් කර ගැනීමේදී හෙළි වූ තොරතුරු මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 2015-2019 අතර කාලයේදී වයස අවුරුදු 22ක තරුණියක් දූෂණය කිරීමේ සිදුවීමක් අනාවරණය වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවටගත් රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳගේ සොහොයුරා වන 44 හැවිරිදි ශ්‍යාප්තින් ඉස්මදීන් නම් පුත්කලයා පිලිසී මේගේ දැරිය සිටි නිවස වෙත මීට පෙර පැමිණ ගිය බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර මියගිය අදාළ දැරිය පුලුසා මරා තමා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවයේ ඇමතිවරයෙක්ගේ ගෙදර. ඉතින් දැන් සමගි ජනබලවේගයේ ඇමතිතුමෙක්ගේ ගෙදර වැඩ කරපු මෙහෙකාර දැරිවිය පුච්චලා මැරපුවම ඒකට සවක් කියනවා අපේ ආණ්ඩුව. ඉතින් වශයෙන්ම මේ දැරිවිය පුච්චලා මරලා ඒක වෙන නීතිය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ වලින් සහ පෙර පුහුණු වීම් කටයුතු වලින් ඉවත් වීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් දිගුවක් ලෙස මෙම පියවර ගන්නා බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් අවධාරණය කළා. අපි අලුතෙන් ආරම්භ තියෙන ක්‍රියාමාර්ගය තමයි අපි මේ වන විට අපි දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ මේ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියට ගුරුවරු සම්බන්ධ වීම අපි නතර කරන්න තීරණය කරා. ඒ පුහුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි නිර්දේශත් අරගෙන නැහැ. මෙවැනි පරිසරයක් තුළ තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ගන්න ක්‍රියාමාර්ගයේ දිගුවක් ඇටියට අපි ඒ ක්‍රියාවලියෙන් සියලු ගුරුවරු ඉවත් වෙන්නේ. අපි දැක්ක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කරනවා මේ ජනතාවට බදු ගන්න වෙයිලු ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් පිෂමතා ඉවත් කරන්න මුදල් දුන්නත්. අපි අහනවා එයාගෙන් එයාට මුදල් ඇමතිකම හෝ අධ්‍යාපන ඇමතිකම අපේක්ෂාවෙන්ද මේ වගේ කතා කියන්නේ. ඉතින් මේ මහා වීලු කතා මුදල් ඉතුරු කරගන්න පුළුවන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාර්යාලය කොහෙද තියෙන්නේ? ඩික්මන් රෝඩ් එකේ තියෙන්නේ. රාජ්‍ය අමාත්‍යාංශයේ ඩාලිපාරේ පෞද්ගලික ගොඩනැගිලිවල. එතකොට මේ පෞද්ගලික ගොඩනැගිලි
ගෙනගිනි වලට ගෙවන කුලිය ගෙවන්න නැතුව අර අනිත්‍යමතිවර හිටියා වගේ වොක්ස්වල් සීට් එකේ හිටියා නම් ඒ සල්ලි ඉතුරු වෙනවා මේ ගුරු සාවිතරතුමනි වැටු විෂමතා ඉවත් කරන්න සඳුදා දිනේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවටත් ඒ වගේම අඟහරුවාදා උදෑසන 11ට නැවත ජීඑල් පීරිස් අධ්‍යාපන අමාත්‍යවර සමග ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අපේ වෘත්ති සමිති වලට සාකච්ඡාවක් ලබා දෙන බවටත් ලබන සිකුරාදාට පෙර තිස්වනදාට පෙර ඒ සියල්ලේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහාත් මේ ප්‍රශ්නෙට විසඳුමක් සෙවීම සඳහාත් ජනාධිපතිවරයා සමග අනිකු සියලු අංශ නිලධාරියෙක්ම සම්බන්ධ කරගත්ත සාකච්ඡාවකට අවතීන වෙන බවටත් අපිට දැනට එකඟ වෙලා තිබෙනවා ඊයේ උද්ඝෝෂණේ නනතුරු එක්තරා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා අපි තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ තවත් අය කියන ඔයගොල්ලෝ පිටිපස්සේ ඉඳන් මේ ගුරුවරු පාරට ඇදලා දානවා කියන මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි මේ 69 ලක්ෂයට අයිති ගෝඨාභය දිනවන්නේ ගිය ලක්ෂ 2කට වැඩි ගුරු විදුහල්පතිවරුත් මේකේ ඉන්නවා. ඒ වගේම විවිධ පක්ෂවලට අයිති විවිධ දේශපාලන අදහස් දරන පිරිසුත් මේක අතරේ ඉන්නවා. හැබැයි මේ සියල්ල මෙහෙවන්නේ වෘත්තීය සමිති. ඒ වෘත්තීය සමිතියවල පිටිපසෙන් හෝ ඉස්සරහින් හෝ කිසිම දේශපාලන හත්යක් නැහැ. ඒක පැහැදිලිව කියන්නේ. තමන්ගේ වාසයට විපක්ෂයයි කියා ගන්නෝ අපි මේක මෙහෙවන්නේ. ආණ්ඩුවේයි මේකට මඩ ගහන්න ඕන නිසා කියන අහවලු මෙහෙවන්නේ. ඒ නිසා විපක්ෂේවත් ආණ්ඩු පක්ෂේවත් කිසිම හත්යක් නැහැ. අද දක්ෂේ ගුරු වෘත්තියට එන්නේ නැහැ. මේ හිඟන වැටුපට. එහෙමනම් ගුරු වෘත්තියට දක්ෂයින් ගෙන්වා ගැනීමටත් දක්ෂයින් ගුරු වෘත්තිය රඳවා ගැනීමටත් තමයි මේ වැටුප් පරගලේ අපි කරන්නේ අපේ වැටුප් පැඩවීම මේ කාරණා දෙකක් මත තමයි මේ රටේ අධ්‍යාපනයේ රඳා පවතින්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා අහෝසි කරන ලෙස සහ තවත් තිල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණා ඊට දිවයිනපුරා ගුරුවරුන් එක් වුණේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙමින් මේ අතර ලබන 26 වෙනිදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ඒ වසර 20කට අධික කාලයක සිට පවතින මෙම වැටුප් විෂමතා ගැටළු श्री लंका रजे गुरुवरुन संगमे प्रधान लेखम शेहान दिशानायक महतायतुलु राजोपवनाराम विहारस्थानी पूज्य कैपेटियागुड सिरिविमल नागिमियान बहदुटवा ए गुरु गेटलु सह ऑनलाइन इगेन्वीम आदि करुणु राश्यक पिलिबंदव महानागिमियान दनुवत किरीम संदहाय मेंतर अदात गुरु विदुहल्पति वेटुप विषमतावे मुल्कर गनिमिन उद्घोषण संविधान करतिबुना රජය ඒකාධිපති පාලනයක් සඳහා යන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට ඒකවන්ව ක්‍රියා කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරනවා දැනටමත් ඒ සඳහා පෞද්ගලික අපේක්ෂාවෙන් තොරව පක්ෂ රැසක් එකතු වී ඇතැයිද ඔහු පවසනවා ප්‍රධානම කන් වශයෙන් අපි දකින්නේ එක වේදිකාවට පිවිසී එම දේශපාලන පක්ෂ එක්කවුනේ කිසිම කොන්දේසියක් නැතුව ඒ වගේ මේ අභියෝගයට මුහුණ දෙන්න නම් රටක් ජනතාවත් එෙන් ගලවා ගන්නට නම් එක්සත් වීම හැර වෙනත් විභාගයක් නැති බව අපි කාටත් තේරුම් ගිහිලා තියෙනවා ඒකාධිපතිවරණයක් කරලා නම් මම නවත්තාවක අපිට පුළුවන් අස්පල් දෙන්න ඒකෝට තමයි ඒ ශක්තිය ලැබෙන්නේ බලය තිබිච්ච පරිදි රුපියල් 10කින් ඉන්ධන අඩු කරනවා වෙනුවට කළු සල්ලි සුදු කරන පනතක් ඉදිරිපත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. අපි හිතුවා රටේ මිනිස්සු හිතුවා අපි නම් හිතුවේ නෑ පෙට්‍රල් රුපියල් 22කින් වැඩි කරාම අඩු ගානේ 10කින්වත් අඩු කරයි කියලා. දැන් 5කින්වත් අඩු කරන්නේ නෑ. ඒ වෙනුවට වෙන්නේ කළු සල්ලි සුදු කරන පනතක් ගෙනල්ලා බදු වංචා කරපු අයගේ සල්ලි සුදු කරන පනතක් ගෙනල්ලා ඒ අයට රට ඇතුලේ ඒව ආයෝජනය කරන්න ලෝකයේ දින වත්කම් සාධාරණීකරණය කරන්න අවස්ථාවක් දෙන එක. මේ රටේ මෙතෙක් කල් පාලකියෝ කළා තියෙන අවුරුදු 70 ගානක් මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරපු එක. අද සියදිවි නසා ගැනීමේ ප්‍රධානම සාධකේ තමා අතට සල්ලි නැහැ. ඒ වගේම රැකියාවක් නැහැ. කුලී වැඩ කරනවා ස්ථිරත්වයක් නැහැ. හැබැයි ඒකම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, පවුල් ආරවුල් මේ වගේ දේවල් තුලින් තමා මේ සියදිවි නසා ගැනීම ආරම්භ කළ තියෙන්නේ. අද ආණ්ඩුව
මිනිස්සු ගෙනියන්නේ එතෙන්ට නේද එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලි ඇති තඹකළ මුහුද ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් බව පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කරනවා පෝට් සිටිය සඳහා වැලි ලබා ගත්තේද මේ ප්‍රදේශයෙන් බවයි ඔහු පවසන්නේ විශේෂයෙන්ම මත්ස්‍ය විශේෂ බෝ වෙන කලාප වලින් සහ මත්ස්‍ය විශේෂ සහ සාගරවාසී ජීවි විශේෂ ජෛව විවිධත්වයේ වැඩිපුරම සාන්ද්‍රගත වෙලා තියෙන කලාපයක තමයි මේ නැව ගිලියාමට ලක් වෙලා තියෙන්නේ. මේ කලාපය කියලා කියන්නේ තඹගල ආශ්‍රිත ප්‍රදේශය. අපි දන්නවා මේ කලාපයේ වැඩිපුරම තියෙන්නේ ගල්පර සහ වැලිපර පරිසර පද්ධති තමයි මේ කලාපය තුළ දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සතු විශේෂ විශාල ප්‍රමාණයක් සාගර මත්ස්‍ය විශේෂ, ඒ වගේම සාගරවාසී පසැඟිල්ල විශේෂ, ඉස්සන් විශේෂ, කකුළුවන් විශේෂ ඇතුළුව විශාල ජෛව ප්‍රජාවක් මේ කලාපේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ හින්දම අනෙත් විශාල සත්ව විශේෂ මේ ප්‍රදේශයට එනවා ඒ සත්ව විශේෂ ආහාරයට ගැනීම සඳහා කැස්පෑ විශේෂ බහුලෝම ගැවසෙන කලාපයේ විදිහට තමයි මේ තඹගල සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය නොගැඹුරු මුහුදු තීරය හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා පහුගිය කාලේ පුරාම පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා අධික ලෙස මේ ප්‍රදේශයෙන් වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපය තුළ පරිසර පද්ධති විශාල වශයෙන් කැළඹීමට ලක් වුණා. ඒ විතරක් නෙමේ රොම්මඩ කැළඹීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපයේ මත්ස්‍ය ඵලදායිතාවය එන්න පහළ වැටීමට विगुण ඉල්ලීම තමයි ඇත්තටම මාසයක් මාසෙකමාරක් ඉට්ටු වෙන මේ කාලය තුල මේ ජනතාවට අහිමි වුණු ඒ මිනිස්සුන්ගේ ආදායම රජය ලබා දිය යුතුමයි දෙවෙනි එක තමයි ඇත්තටම විශේෂයෙන්ම ගත්තොතින් අපි අධ්‍යයනයක් කරන්න කියලා ඉල්ලීමක් කරන රජයට කල්පිටියේ අපිට මේ පාර අස්වැන්න ඉතාම අඩු වෙලා තියෙනවා එකක් අනිත් කාරණාව තමයි කකුලුවෝ මැරිලා දැල්වල පැටලිලා තියෙන්නේ සාමාන්‍ය කකුලුවෙක් මැරෙන්නේ නැහැ දැලක හිටපුවම දවස් දෙකක් විතර යනකම් උන්ට ඉන්න පුළුවන් දීවරයෝ හිතන්නේ මේක ඇත්තටම මේ නැවේ බලපෑමක්ද මේ රසායනික බලපෑමක් මේකට ඇති වෙලාද කියන සැකය ඇත්තටම එයාලා ඉදිරිපත් කරන සිංගප්පූරු දජයට තේ ලියාපදිංචි වූ එක්ස්ප්‍රස් පර් නෞකාව පසුගිය 15 වෙනිදා ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා. එලෙස ගමන්ගත් නෞකාව පසුගිය මැයි මාසයේ 20 වෙනිදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර ජීවීන් සහ වෙරළ තීරයට විශාල ලෙස හානි සිදු වූ අතර මේ හේතුවෙන් දීවර ජනතාවටද තම රැකියා කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. එලෙස රැකියා අහිමි වූ දීවරින්ට වන්දි ලබා දීමේ කටයුතු පසුගියදා ආරම්භ වුණා. 1983 අද වැනි දිනක අපේ රටේ ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වුණා. ඒ 83 කළු ජූලියයි. නැවත කිසිදු දිනක එවන් අවාසනාවන්ත සිද්ධීන් ඇති නොවේවා යන්න මේ මතක් කිරීම තුළ අපේ ප්‍රාර්ථනයයි. කළු ජූලිය සිදුවී අදට වසර 38ක් ගත වුවත් ඒ අඳුරු මතකය අදටත් හදවත් කම්පා කරවඩක්. 1983 ජූලි 23 වෙනිදා යාපනයේ තිරුණවෙලිහි බුරු සංචාරයේදී සිටි හමුදා බටහිරින් පිරිසක් ඉලක්ක කරගනිමින් LTTE විසින් සිදු කළ බිම්බුම්බ ප්‍රහාරයකින් ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු 13 දෙනෙකුට ජීවිත අහිමි වුණා. හමුදා බටින්ගේ සිරුරු දෙමාපියන්ට බහර නොදී රජය බුහුමුදාන කිරීමට ගත් තීරණියත් සමග එම සිරුරු කොළඹට රැකිනේනු ලැබුවා. මෙම සිද්ධිය පිළිබඳව කැළඹුණු ඇතැම් පිරිස් අගනුවර දමිළ ජනතාවගේ නිවාස ගොඩනැගිලි මෙන්ම ජීවිතවලින්ද වන්දි ගැනීමට ක්‍රියා කළා. රට පුරා ඇති වූ මේ නුසන්සුන්කාරී තත්ත්වය සතියක් පුරා පැවතුණා. දේශප්‍රේමී ලේබලයට මුවා වී බැල කණ්ඩායම් කොල්ල කෑම්ද සිදු කරනු ලැබුවා. එලෙස විනාශයට පත් වූ නිවාස ගණන 8000ක් පමණ වටවා 5000ක් පමණ ගොඩනැගිලිද විනාශයට පත් වුණා. 150000කට පමණ සිය නිවහන්ද අහිමි වුණා. ආර්ථිකමය වශයෙන් රටට අහිමි වූ මුදල ඩොලර් මිලියන 300ක් පමණ වෙනවා. එදා රට තුල පැවති නුසන්සුන්කාරී තත්ත්වයත් සමග එදා ලංකාව ජාත්‍යන්තරය තුලද අපකීර්තියට පත් වූ සිදුවීමක් බවට මෙය පත් වුණා. වසර 38කට පෙර සිදු වූ ඒ කළු පැල්ලම අඳුරු මතකයන් අතරට එක් වූ දිනයක් ලෙස කළු ජූලිය අදටත් මතකයේ රැඳී තිබෙනවා. මේ අතර සමාජවාදී තරුණ සංගමයේද අද කළු ජූලිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට මාධ්‍ය හමුවක් ඇතවා තිබුණා. අවුරුදු 38ක් වෙනවා. යුද්ධ වරුණේ 2009. හැබැයි අද වෙදිත්
අපේ රටේ පාලකයන්ට නැත්නම් අපිට රටක් විදියට ලාංකීය මිනිසුන් විදියට අපිට පුළුවන් වෙලා තියෙනවද මේ ප්‍රශ්نين ගැලවෙන්න අද අපිට බය නැතුව සිංහල දෙමළ මුස්ලිම් මිනිසුත් එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවද නෑ එහෙම නෑ අපේ රටේ ඉන්න මිනිස්සු හිතනවා මේ රටේ ඉන්න පාලකයෝ ජාතිවාදී කියලා අපි කියනවා නෑ මිනිස්සු හිතන් ඉන්නවා මේ රටේ පාලකයෝ ආගම්වාදී කියලා අපි කියනවා නෑ නැත්නම් ඒගොල්ලෝ ජාතික සමගි වෙනුම පක්ෂද අපි කියනවා ඒත් නෑ හරිද මේ රටේ JR ක ඉඳන් අද වර්තමානින ගෝඨාභය දක්වා මේ සහ ඒ පාලන තන්ත්‍රයට සම්බන්ධ සියලු නායකයන් ඒගොල්ලෝ ජාතිවාදීත් නෑ ආගම්වාදීත් නෑ ජාතික සමගියත් නෑ ඒ සියල්ලටම තිබුණේ අවශ්‍යතාවය මොකද්ද තිබුණේ එකම දේ තමයි බලකාමී පසුගියදා ඩෙවොන් ඇල්ලේ දියපහරට හසුව අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා ඒ යුද්ධ හමුදාවේ සහභාගීත්වයෙන් ඩෙවොනෙල්ලේ දියපහරට හසුව 18 වෙනිදා තරුණියක් අතුරුදන් වුණා. ඒ දියැල්ල නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම තරුණිය සෙවීම සඳහා මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක වුණා. නමුත් අයහපත් කාලගුණය නිසා සෙවීම් කටයුතු විටින් විට අතහැර දැමීමට සිදු වුණා. යුද්ධ හමුදාවේ 58 වන සේනාංකයේ සෙවීම් සහ මුදා ගැනීමේ කණ්ඩායම් සමග අද කමාන්ඩෝ සෙබළුන්ද ප්‍රථම වතාවට මෙම මෙහෙයුම් සඳහා එක් වුණා. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනීක වූ නීතිඥ මනෝරි මුරුත්ට්ටුවේ ගම මහත්මිය සිය දිවිසැරිය නිමා කළා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගැමුණු රත්නායක මහතාද අභාවක් ප්‍රාප්ත වුණා. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනීක වූ නීතිඥ මනෝරි මුත්ට්ටුවේ ගම මහත්මිය ඊයේ අභාවක් ප්‍රාප්ත වුණා. අභාවක් ප්‍රාප්ත වන විට ඇය 85 වන වියෙහි පසු වුණා. ඇය විශිෂ්ට මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස අතුරුදන් නුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහාද කැප වී ක්‍රියා කළා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සුවපැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සමාජිකාවක් ලෙසද කටයුතු කළා. 1988-89 බිහිෂණ සමයේ අතුරුදන් නුවන් පිළිබඳ විමර්ශනයට පත් කළ කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කර තිබුණා. වමී දේශපාලනී පතාක යෝධයෙකු වූ ආචාර්ය කොල්විනාර්ද සිල්වා මහතාගේ දියණිය වූ ඇය විවාහ වී සිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කලවාන මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සරත් මුත්ට්ටුවේගම මහතා සමගයි. Even then, there was a little bit of hesitation because this had come as an outcome of the reaction against. ප්‍රවීණ පුවත්පත් කලාවිදියෙකු ලෙස දශක තුනකට අධික කාලයක් පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කළ ප්‍රවීණ මාධ්‍යවේදී ගැමුණු රත්නායක මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත වන විට 61 වන වියෙහි පසු ඒ මහතා කලක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු අරලිය පුවත්පතේ ලේඛකයෙකු ලෙස සිය පුවත්පත් කලාව ආරම්භ කළා. 1995 වසරේ සිට ලක්බිම පුවත්පතේ ඉරිදා සංග්‍රහයේ සහාය කතුවරයා ලෙසද ඔහු කටයුතු කළා. ලක්බිම ඉරිදා සංග්‍රහයේ රිද්ම අතිරේකයේ හිටපු සංස්කාරකවරයාද වෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් අලෙවි කිරීමට තහනම් කර ඇති පුවක් සහ දුම්කොළ මිශ්‍ර එන්සි නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 400ක් සමග සැකකරුවන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථයක් නෝබුඩ් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා වතු ආශ්‍රිත ප්‍රදේශවල තරුණයන්ට අලෙවි කරන ප්‍රධාන සැකකරුවෙක් සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් සිව්දෙනෙකු නුවරඑළිය කොට්ටාස දූෂණ මර්ධන ඒකකයට අනුයුක්ත විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝවුඩ් සිට පැලවත්ත දක්වා දියරකිරි ප්‍රවාහනය කරන ලද බෞසර් රථයක් මාර්ගයේ නිවතට පැන බෞසර් රථයේ කන්දක ගැටි අනතුරට පත්වී තිබෙනවා. රියදුරට නිඳ යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොහොමත් වනාලි ගැටුම් නිතර වර්තා වෙනවා. ඉඳලා හිටලා රංචු පිටින් විනෝදවන අවස්ථා තියෙනවා. ඉඹිලියාවිල වැවුතා උල්ලට තනකොළ කන්නාපු අලි සතුටුණු ආකාරය සියත අප කැමරා කාචේ මෙලෙස සටහන් වුණා. We'll be right back.
එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.